සියලු දෙනාටම සුබ දවසක් වේවා. අලුත් වීඩියෝ එකක තමයි අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ. අද වීඩියෝ එක මම ඔයාලත් එක්ක කතා කරනවා ලංකාවේ අපිට ගිහිල්ලා බලන්න පුළුවන් පවර් ස්ටේෂන්. එහෙම නැත්නම් විදුලි බලාගාර මොනවද කියලා. මේවා අපිට බලන්න යන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්නේ. හරි මේත් එක්කම කියන්න ඕනේ. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. මම කලින් වීඩියෝ ටිකක් දාලා දෙනවා පවර් ස්ටේෂන්, මේ වගේම ඉලෙක්ට්‍රිසිටි ට්‍රාන්ස්මිෂන් සිස්ටම්, ඊට පස්සේ අපේ විදුලි බිල කොහොමද අපිම ගණනය කරගන්නේ, ඒ වගේම ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම ගැනත් දාලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ ටිකක් බලන්න පුළුවන්. හරි අපි යමු අද වීඩියෝ එකේ. මම මේ ඉන්නේ ceb.lk කියන වෙබ්සයිට් එකේ. වෙබ්සයිට් එකේ පහළටම ගියපුවාම අපිට බලා ගන්න පුළුවන් නැරඹිය හැකි විදුලි බලස්ථාන කියලා ලැයිස්තුවක් දාලා තියෙනවා. මෙන්න මේ ටික අපිට බලන්න පුළුවන්. ගොඩක් නෑ, කීපයක් තමයි තියෙන්නේ. හරි මුලින්ම තියෙනවා ලක්විජය විදුලි බලාගාරය, එහෙම නැත්නම් නොරොච්චෝලේ විදුලි බලාගාරය. මේ පවර් ස්ටේෂන් හැම කෙනාටම බලන්න බෑ. ඒ කියන්නේ මේකට අවසරයක් තියෙන්න ඕනේ, ලියුමක් දෙන්න ඕනේ, ඒ වගේ ඇප්ලිකේෂන් එකක් තියනවා පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් කරන් තියෙනවා. මම ඒක ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නම්. මුලින්ම අපිට පුළුවන් ලක්විජය විදුලි බලාගාරය බලන්න යන්න. ඊට පස්සේ සමනල කම්ප්ලෙක්ස්, මේක යටතේ සමනල විදුලි බලාගාරය, ඊට පස්සේ උඩවලව පවර් ස්ටේෂන් එක, ඉංගිනියාගල පවර් ස්ටේෂන් එක, මේ පවර් ස්ටේෂන් තුන අපිට බලන්න යන්න පුළුවන්. ඒ වගේම සම්බන්ධ කරගන්න ඕනේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමනල සංකීර්ණය, එයාගේ ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා, ඒ වගේම ෆෝන් නම්බර් එකකුත් දාලා තියෙනවා. හරි ඊට පස්සේ මහවැලි කම්ප්ලෙක්ස්, කොත්මලේ පවර් ස්ටේෂන් එක, බෝවතැන්න, ඉහළ කොත්මලේ, ඊට පස්සේ වික්ටෝරියා, ඊට පස්සේ තම්බපවණි වින් පවර් ස්ටේෂන් එක, මේකෙත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය තමයි සම්බන්ධ කරගන්න ඕනේ. ඒ වගේම ෆෝන් නම්බර් එකකුත් මේගොල්ලෝ දාලා දෙනවා. ඒත් එක්කම ඊළඟට අපිට බලන්න යන්න පුළුවන් ලක්ෂපාන කම්ප්ලෙක්ස් එක, ලක්ෂපාන පවර් ස්ටේෂන්, විමල සුරේන්ද්‍ර පවර් ස්ටේෂන්, මේ දෙක බලන්න යන්න පුළුවන්. ඒ වගේම ෆෝන් නම්බර් එකකුත් දාලා දෙනවා, අපිට කන්ටැක්ට් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ තාප විදුලි සංකීර්ණය බලන්න යන්න පුළුවන් කැලණේ 30 තියෙන. මේකෙදිත් සම්බන්ධ කරගන්න ඕනේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමාව, ඒ වගේම ෆෝන් නම්බර් එකක් සහ ෆැක්ස් නම්බර් එකක් දාලා තියෙනවා. මෙන්න මේ කියන විදුලි බලාගාර ටික තමයි අපිට දැනට බලන්න යන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලමු ඉස්සරහට තවත් විදුලි බලාගාර අපිට බලන්න යන්න පුළුවන් වේද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතාගෙන ඉන්නේ මේ පවර් ස්ටේෂන් එකක් බලන්න යන්න නම් අපි ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා ඊට පස්සේ ඉල්ලීම් ලිපියක් ලියලා මේ ටික කොහොමද කරගන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. හරි අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.